මේනේ සිරණය මං කතා කරන්න දැන් නැත අයිය කොහොමද සමහරක් කලාවට දැන් මට අයියත් එක්ක මෙහෙම කතා කරන්න හදනකොට මේ hina yana කියලා නේ මට කියන්නේ දැන් මට ඒ උනට නිකන් මෙහෙම මෙහෙම කතා කරන්න නුහුරුයි වගේ නුහුරුයි ඔව් අයියා කතාව පටන් ගන්න ඕ සාමාන්‍යයෙන් ලංකාවේ ජනතාවකින් ආවදන්නේ විහිළු කරන ශිල්පියෙක් ඇත්තට දන්නේ සිරං කියන නමින් එහෙම නැත්නම් පටිරෝල් වැඩසටහනේ පිසාජය හා ඔය විදිහට තමයි ඉතින් පහුගිය කාලේ ඉතින් පුංචි වලව ප්‍රවේශ ලොකු බණ්ඩාර මහත්ය අධ්‍යක්ෂණය කරපු මහේස්ත්‍ර අස්සර මහත්තයගේ ලස්සන කතාවක් පුංචි වලව නාට්‍යයේ මම හිටියා අප්පු කියන චරිතය පොඩි හාස්‍ය දන්වන චරිතයක් ඊට පස්සේ දැන් මම මේ මොහොතේ ඔබලා මේ අපි හම්බ වෙන මේ සෙට් එක නීල පලිමුදිය කියන ටෙලි නාට්‍යයේ ලැම්බර්ට් කියන චරිතය ඇත්තටම දැන් මගේ උපංගම හෝමා මගේ ගමේ තමා සුරං සුරං කියන චරිතයෙන් ජනප්‍රිය අපි විරංගන ශිල්පීතුමා මගේ ගමේ අපි බොම් කුඩා කාලේ ඉඳලා යාළු අහඹුලිසාවට හම්බුණ අවස්ථාවක් ගුවන්විදුලියේ විහිළු වැඩසටහනක් කරන්න මාසික රැඳි ඊට පස්සේ තවත් වැඩසටහන් කීපයකට අපි ගුවන්විදුලියට සම්බන්ධ වුණා ඊට පස්සේ අපිට හම්බ වුණා තවත් පුජ්‍යලික ගුවන්විදුලියක් ඒක දැන් නැහැ ඊට පස්සේ තවත් ජනප්‍රිය තවත් පුජ්‍යලික ගුවන්විදුලියක් අපි සුරං සිරං සමග රන් සිනාවරම් කියලා විහිළු වැඩසටහනක් කළා ඊට පස්සේ අපිට තවත් පුජ්‍යලික ගුවන්විදුලියක අපට හම්බුණ අවස්ථාව පටිරෝල් කියන වැඩසටහන කරන්න ඒ තුලින් තමයි ශේෂ්ත්‍රයට ආවේ අපි දෙන්නගේ ඉතින් මිත්‍රත්වයේ අවුරුදු 30ක් ගමේ කුඩා කාලේ ඉඳලා යාළුවෝ අපි දෙන්නටම මේ අවස්ථාව හම්බුනේ හරි අහඹුලෙස වෘත්තියෙන් මම ඖෂධ වේදික රාජ්‍ය ආයතනයක රාජ්‍ය රෝහලක ඖෂධ වේදික විදිහට සේවය කරනවා. ඉතින් ඒ නිවාඩු ලැබෙන නිවාඩු බොහෝම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගෙන කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේක සුන්දර ශිෂ්ටයක්. ඉතින් කුලියට ගත්තා. ඈ? කුලියට ගත්තා? මේ මේ අන්න හොඳයි වැඩි. ඈ දැන් අපි ඕකටම තියලා අපි අතින් හරි කමක් නැහැ කියලා මෝඩ් එකක් ගහමු කාපා කියලා. එතකොට වැඩේ තවත් රෙස්පෙක්ට්. කාපා? කාපා නෙමෙයි කාපා. මේ කීයකටද? 8ට වැඩ පටන් ගත්තාම 9 වෙනකොට 3 වේලක ගතමනාව හොයාගන්න එක මොකටද බලක් වෙන්නේ කියලා ඇහුවේ. මේ චරිතයේ තියෙනව නේද මේ බොහොම අපූර්ව දෙයක් මේ අර. කියන්නේ පටන් ගන්නේ සාමාන්‍ය වොයිස් එකකින් ඊට පස්සේ ඉවර වෙන්නේ කාන්තාවෙන් මේ ලැම්බර්ට් මේ චරිතය ලැම්බර්ට් ඇවිල්ලා මේ නීතිඥයෙක් ගාව වැඩ කරලා දැන් නීතිඥෙක් විදිහට රඟපාන චරිතයක් හැබැයි ඇත්තටම නීති විභාගයක් කරලා නැහැ ලැම්බර්ට් තියෙන මේ හඬේ තියෙන පොඩි දුර්වලකමක් තමයි ලැම්බර්ට් කතා කරන්න ගන්නකොට දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඔය නීති ගැන කතා කරනකොට අපිට සිද්ධ වෙනවා කියලා හඬ වෙනස් වෙනවා. ඒ ලැම්බර්ට්ගේ ස්වභාවික හඬේ ලැම්බර්ට් කියන චරිතය. ඉතින් එහෙම තමයි ඒ ලැම්බර්ට්. දැන් අපි කිමුකෝ ලංකාවේ ගොඩක් වෙලාවට ටෙන්සන් කුරේ හරි වන්සමසිං හරි ගොඩක් වෙලාවට අපි කියන්නේ අපි සාමාන්‍ය වේදිකා නාට්‍යයක් බැලුවොත් ෆිල්ම් එකක් ගත්තත් කියන්නේ සෑහෙන පිරිසක් ඇදෙනවා. මේ තිය ලංකාවේ එක පොඩි මේ මම අවුලක් විදිහට නෙමෙයි කියන්නේ. ඒක hina වෙන්න විතරක් ඒකට පාවිච්චි කරනවා කියලත් මට සමහරක් වෙලාවට හිතෙනවා මට හිතෙනවා සමහර මොකද සමහර ඩ්‍රාමා තියෙනවානේ ගොඩක් අපි කියන ඒ සීරියස් ඩ්‍රාමා කියලා එක විලාසයකට යන හැබැයි මේ මේක තුලිනුත් කියන්නේ යම් කිසි මිනිස්සෙක් hinaස්සවල කරන දේ තුලිනුත් අපිට ඒ දෙයම ජීවිතයට ගන්න පුළුවන්කමක් තියෙනවා නේද ඔව් මන්දනේ මම වැරදිද කියලා කියන්නේ මල්ටිකේ කතාවේ ගති උත්තක් තියෙන පැහැදිලි මේක නිමෙල්දි අදහසක් ඇටියට මට දැනෙනවා උදාහරණයක් විදිහට මා රංගපාපු අපේ ආදරණීය ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කරපු පුංචි බලවුණා කියනත් ඒකත් මේ අපේ මෙම වැඩසටහනේ නිෂ්පාදකතුමාගේම නිර්මාණයක් පුංචි බලවුණා ආර්ථිකය පුංචි බලවුණා ආර්ථිකයේදී මා රංගපාපු චරිතය අප්පු කියන චරිතය දැන් මේ අප්පුගේ චරිතය රටේ ජනතාව හුඟක් වින්දා කියලා මම විශ්වාස කරනවා ඒ හාස්‍ය කතාන්තරය තුළ. හැබැයි ඒකේ යථාර්ථය ගත්තොත් ඇත්තටම අප්පු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි.
හොඳ පවුල් පරිසරයක් නෑ. කුඩා කාලේ ඉඳලා වලව්වක බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරපු අප්පුගේ මුළු ජීවිතේම තියෙන්නේ මුළු ලෝකෙම වලව්ව තුලයි කියලා තමයි අප්පු හිතන්නේ. ඉතින් මෙවැනි චරිතයක් මේක යථාර්ථවාදී. මේව අපේ සමාජයේ ඕන තරම් තියෙන්න පුළුවන් මේ චරිත. ඉතින් ඒ චරිතය අපි පාවිච්චි කරලා ඒකෙන් හාස්‍ය පෙන්නන ගමන් ඒ අප්පුගේ තියෙන බැඳීම්, ඒ හාමු මහත්තයාගේ තියෙන බැඳීම් සහ මානුෂික සම්බන්ධතා බොහොම ගැඹුරින් මේ නාට්‍ය පෙන්වුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ තුළදී මල්ලි කියන කතාවේදී මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම අපි මේ හාස්‍ය කියලා දකින දේ ඇත්තටම අපේ සමාජයේ තියෙන දේවල්. ඒක හරි. එක අපිටම තමයි hina වෙන්නේ ඔයනේ. අවසාන විග්‍රහයේදී ඒක තමයි. ලැම්බර්ට් දැන් මෙම චරිතය මේ නීල පලිඟුදිය මේ නාට්‍යයේ අපේ නන්දසේන මහත්තයාගේ නිෂ්පාදනයක්මයි. අපි දැන් මේ කතා කරන පසුබිමේ තියෙන මේ නාට්‍ය මේ තුලත් මා ඉදිරිපත් කරන ලැම්බර්ට්ගේ චරිතය. මේ සමාජයේ තියෙනවා ජීවත් වෙන්න කරන්නා වූ දේවල්. ඇතැම් දේවල් සමාජය අනුමත කරන්නේ නැහැ. සමාජයට යහපත් වෙන්නේ නැහැ. නමුත් මේ ජීවන අරගලයට ඔහු මූණ දෙන විදිය සහ ඔහු ඒ තුළ භාවිතා කරන දේවල් හාස්‍යයට කොහොම හරි රෝල ගහගෙන ෂේප් කරගෙන යනවා වැඩේ යනවා වැඩේ යනවා. නමුත් ඉතින් මේ වැනි දේවල් මේ වැනි චරිත අනන්ත වූ අප්‍රමාණ වූ සංඛ්‍යාවක් අපේ සමාජයේ තියෙනවා. කීප දෙනෙක් එකම කතා කරා, තව කෙනෙක් ඉන්නවා කතා කරන්න. ඉතින් කියන්නේ එයා ගැන ඉන්ට්‍රෝ එකක් දෙන්න ඕනේ නැහැ මං හිතන්නේ. මේ ජීම ඊට කලින් වැඩසටහනකදී හම්බුණා. එද මේ වෙලාවේ මාව පොඩ්ඩක් හිනස්සන ගමන් තමයි ඉන්නේ. ඒකයි වරද. අපි දැන් කොහොමද කතා පටන් ගන්නෙ? ඔයා පටන් ගන්න මම උත්තර දෙන්න. මොකද්ද මේ අලුත් ලොකේෂන් එක? නෑ අලුත් නෑ, මේක ටිකක් පරණයි. ටිකක් ඇන්දේ මේක මේ නීල පලිඟුදිය. ඉතින් ඒකේ මම තමයි ඉතින් මොනවාද සීට්ටු හරි. සීට්ටු හරි කියලා කිව්වම ඉතින් වෙලාවකට මට හිතෙන ඉතින් ඒක එමෙ ලොකුවට ඉතින් එහෙම නෙමෙයි ගම්වල සමහර ගෑනුත් ඉන්නේ කිව්ව වගේ කිසි දෙයක් ඔළුවට ගන්න නැහැ, ඔන්නට ඩැංගට ගන්නෙත් නැහැ. නමුත් එයාගේ සගය එයාගේ ඉතින් එහෙම පොඩි වෙන හැඩ එක කැරක්ටර් එකක්. පුදුමාකාර වාදයක් සැමියාට දෙනවා. එහෙමත් නේ. බලන් ගියා මේ වගේ ගෑනු ගන්න කියලා ඉසි මිනිස්සු. ඒ මොකද දැන් මේ ගෑනින්ට කවුරු මොකුත් කරලා දෙන්නෝ නෑ, කරගන්නවනේ. දර මනුසයට වැඩි කරදර නෑ. නැත්නම් අර මිනිසුන්ගෙන් මේ පෙන ගෑනු જાති ඉන්න කියලා මිනිහට මාර වාතේ හැම එකම කරලා දෙන්න බෑ. හරි ඉතින් මේ ගෑණි අර කිසි කරදරයක් නැති වර්ගේ පොඩි කරදරයක් තියෙන හැම වෙලෙම කියවනවනේ. මේ නාට්‍ය ජීවිතය හෝ එයාගේ ජීවිතය හරි කොහොමද ඉතින් මම මේ වගේ ඉතින් එහෙම කියන්නේ පෞද්ගලික ජීවිතය ගත පෞද්ගලික ජීවිත කොහොමද මවුලක් නෑ. වෘත්තීය ගතවත ඉතින් මේ ඉතින් මේ නාට්‍ය කරුවවත් එක්ක ඉන්නේ ඉතින් හැමදාම අපි සුබවාදී කලාවක් එනකම් බලාගෙන ඉන්න එහෙම එකක් වෙන්නේ. ඒ කියන්නේ එහෙම එකක් එන්න නියමිතව තියෙනවා. ඒ කියන්නේ ඒ එනවා කියලා වගේ එකක් එහෙම අපි බලාගෙන ඉන්නන්නේ. ඉතින් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් එහෙම වෙන්නේ දෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා එහෙම හදාගන්න. ඉතින් වේදිකාවට ඉතින් අවතීර්ණ වුණා ලෝරන්ස්ගේ මනමාලි එක්ක. ඉතින් මේ කාලේ ඉතින් වේදිකාවේ අපිත් එක්ක ගනුදෙනු කරන අය නම් සුබවාදී වෙලා තියෙනවා. හොඳ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. හිට මේ දැන් ජූනි 20 සීවෙනි දර්ශනය ලෝරන්ස්. ඔව්. අපි මේ අපි බලාපොරොත්තු වෙනවා මේ ලෝරන්ස් ගේ මනමාලි බලන්නත් අපේ කුලෙගේ ඉන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම එන්න. මොකද හේතුව මේ එදාට ඉතින් 100 වෙනුවෙන් ඉතින් 100කට වැඩක් කරනවා. ඒ කියන්නේ මේ මොකද අඩු ආදායම් ලැබි පවුල් වල දරුවෝ 100ක් තෝරලා ඒගොල්ලන්ට එහෙම 100ක් කියලා තෝරන්න බෑ ඉතින් ඇත්තටම කියනවනේ. නමුත් ඉතින් අපිට පුළුවන් අපසරිය ඇතුළෙන් දැන් ඔයාට මට පුළුවන් ප්‍රමාණයට අපිට හම්බෙන 100ක්. ඔව් ඒ කියන්නේ අපිට පුළුවන් ප්‍රමාණයට 100කට ඉතින් පොත් පෑන් පෙන්සල් සපත්තු සල්පෝ ඔයාදී දේවල් දරුවන්ට ලබා දෙන්න එහෙම නාට්‍ය කණ්ඩායමෙන් අපි පොඩි එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ජූනි 20. මේ එක තියෙන හැබැයි වැඩි වණ්ඩාරක් ලඟක නෙමෙයි බණ්ඩාර වෙල දර්ශනී වැටුණා. ඒ හින්දා බණ්ඩාර වෙලට අපි අපේ සේවාවය දෙනවා. නාට්‍ය අරංකලා පිළිවන් දරුවන්ට වැඩමුළු ටිකක් තියෙනවා. ඉතින් මට මෙහෙම දෙයක් හිතෙනවා. ඉතින් මේ නාට්‍ය කරලා ටෙලි නාට්‍ය කරලා හම්බ කරන දේවල් ටික තියෙනවා. ඉතින් අපි හම්බ කරනවානේ. හම්බ නොකරන මේ නිකන් නොමිලේ සෝ මේ මොකද්ද ස්වේච්ඡා සේවා නෙමෙයි මේ හම්බ කරන ඒවානේ. ඉතින් ඒවා හම්බ කරන සල්ලි මොකද අපිට සල්ලි නැති වෙන්නේ නෑ. මං කියන්නේ ඒවා හම්බ කරන සල්ලි ගොඩක් වෙලාවට ඇත්තටම අර දේවල් වලට පොඩ්ඩක් නෑ ප්‍රමාණය ටිකක් වැඩි දැන් අනිවාර්යයෙන්. ඒකේ මම හිතන්නේ ඉතින් මැරෙන්න කලින් මොන හරි කරන්නත් තිබේනේ මිනිස්සු එදිට නැත්තම්ම වලපල්ලට යනවනේ. නැත්තම් අර අපේ අර ලොකු කට්ටියද බැන්නා වගේ අපිට බණුන් අහන්න වෙයි. අන්න උන් ගියා උඩට මොකුත් කරේ නෑ බඩවඩා ගත්තා කියලා. තේරෙනා නේද? ඒ අපෙන් ගැලවෙන්න හරි. හරි එදිට මොන හරි කරමුනේ. කරමු අනේ.
හැමදාම කියන අටෙන් මෙහා කිසි කෙනෙක් මෙතට වදා ගන්න එපා කියලා කියන දේ අහන්නේ අපේ අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරද්දි ඉතාම හොඳයි මං හිතන්නේ මං එයත් එක්ක වැඩ කරන දෙවෙනි අවස්ථාව පළවෙනි අවස්ථාව තමයි පුංචි වලව්ව ඉතින් පුංචි වලව්වේදී මම කරපු ඒ ලොකු බබාගේ චරිතේ මිනිස්සු අතර අතිශයම ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා පුංචි බබා කියලා මම නිකම්ම හිටියා වගේනේ ඒක මට චරිතේ මතක් වුණා ඉතින් දෙක අතර මේ අර ඔයාට කැමති මනමාලයක් කරනව නේද ඒකේ ඔව් ඈ ඒ වෙලාවට අර දොරරෙද්දත් එක්ක කොයි වගේ විදියක්ද ඒ ඒත් ඕක අපි කරනවනේ කරන්නේ නැද්ද මන්නම් මගේ පෞද්ගලික ජීවිතේ වගේ දේවල් කරන්න මොකද අපේ ගාවේ තියෙනනේ මේරු සහ නොමේරු පුද්ගලයෝ දෙන්නේ ඉතින් මගේ ගාව වැඩිපුර වැඩ කරන්නේ අර නොමේරු පුද්ගලයා කියන ඒකත් එකතු වුණා මේ පුදුමාකාර ඒ ලැජ්ජාව කියන්නේ චුට්ටක් එක්කල වෙන දැන් මේක මතක නැහැ ඒකේ කොස්තියුම් එක ඕනේ වෙනවා දැන් කොහමරි අතර මං හරි ආසයි රේෂක වැඩ කරන්න බුරු කියන්න ඕනේ මේ මොකද ඊටාම මේ සොඳුරු නිර්මාණ කරුවේ සහායිත ලකුණු නිදහසක් දීලා තියෙනවා ඉදිෂ්ඨ ඉතින් අනිත් අගෙන් නිදහසෙන් වට කියන්න මම දන්නේ නැහැ නෑ මට ඒක තේරෙනවා කියන්නේ දැන් ඒක කොච්චර දුරට කරාද කියනවනම් මේකට පවා අරගෙන ඕ මේකට මම ඉතින් තෝරාගෙන අරගෙන දැන් ඉතින් දෙවෙනි වතාවට තිරේෂ් මගෙන් දුක් විඳින සූදානම් වෙනවා විදිනවා මේ ඇත්තටම මේ දෙකක්වත් එක්ක වැඩ කරනවා කියන එක දුක වැඩ කරනවා කියන එක කියන්නේ දුකක් කියලා කියන්නේ මම කියන්නේ නැහැ දෝ මේ මම කියන්නේ නැහැ ඊතාව සුන්දර අත්දැකීමක් කියලා මම අර එහෙම කියන්නේ අර අපි වචන කියන්න හොඳ නැහැ නරකයි කියලා මූණක් බලන්න කියන්න බෑ නේ කියලා මුළු කියන්නේ හරි අමාරු දැන් මම මේක කරගන්නෙත් බොහොම අමාරු මොකද නැත්නම් මට මේක හිනා වෙවි කරන්න අමාරු වෙන්නේ දැන් මේක මිනිස්සු විරසිතයි වේ මම නෑ මං හිතන්නේ ඇත්තටම දැන් මේ නීල පළිවිදියේ කියන නාට්‍යයත් එක්ක හොඳ ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්න මෑත කාලේදී මේ කියන්නේ හුඟක් කට්ටිය ඉතින් කතා කරපුවා මතින් දෙන කියන අනේ හරි ෂොක් අයියෝ ඉතින් අපි මාරු දෙකට හිනානම් දෙතරම කියන ඉතින් මං ඉතින් හිතන ඉතින් මිනිහ කණ්ඩ වුණ උඩට හිනසන කොච්චර දෙයක්ද නේ ඉතින් ගොඩක් වෙලාවට අපි අතින් වෙන්නේ කොක් ගැරි හිතරි දෙන එක එහෙම නැත්නම් කාගේ කාට හරි අපි කියන තරහක් කියන එක එහෙම නැත්නම් හැම්බෙලේ මිනිස්සු ඉන්නේ පොල් ප්‍රශ්න අර මේ ඔක්කොමත් එක ඉතින් මං කියන්නේ මේ නැටි වයනෝ ඉතින් මිනිහෙක්ට හිනා යනවන ඒ පොඩි මොහතර තප්පරයට හරි අපි සතුටක් දෙනවනේ මිනිහෙකුටනේ අනිවාර්යෙන් මේ මොනා දැක්කේ ඉදිරියේදී ඔය වෙනි මොනහරි ඔයා තව දේවල් හිතපු දේවල් මිනිස්සුන්ට කරන්න ඕන දේවල් කියලා අපේ ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකයින් ඇයිද රංගපාන කීයක් කියලා ඉන්නේ නේද දැන් මිනිස්සු හරියට ගන්නවත් දන්නේ නැහැ ඔයගේ මොනා කොහොමද හැබැයි මෙහෙම දෙයක් තේන්න දැන් ඊළඟට වේදිකාව පැත්තෙන් ගත්තම අපේ දෙවෙනි වේදිකා නාට්‍ය එනකොට අපි පුහුණුවීම් කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් නොවැම්බර් මාසේ වෙනකොට ඉතින් ඒක වේදිකාගත කරනවා. ඊටමතරව ඉතින් තව ඉතින් පුංචි නිර්මාණ කටයුතු ටිකක් ඉතින් බලාපොරොත්තු වෙමින් තියෙනවා. තියෙනවා ඒවා ඒ වෙලාවට කියනවා. නෑ එහෙම එහෙම එකකුත් නෑ චිත්‍රපටියක් කරන්න ඉතින් පෙර සූදානම්ක් තියෙනවා. ඉතින් මේ දවස්වල ඉතින් ඒකේ පෙර සූදානම්ක් තියෙනවා. ඒක නළුව තෝරගන්නවද මේ දවස්වල? එන්නනේ. ඔඩිෂන් එක. ඔඩිෂන් එක. එන්නනේ. ඕ නෑ දෙවි දෙවි. නේද ඉතින් මොකක් කරේ අපි අපිත් මොන හරි නේද කරන්නේ අපිට කවුරු දන්න නැහැ නේද බලෙන් හරියන්න මේ ආ මේ කතා පස්සේ තියලා මේ බොහොම ස්තුතිවත් එක්ක කතා කරොත් දැන් මේක දැන් එක්ක මේ පැය භාගයක් කරන්නේ කරන්නේ මේ පැය දෙකම ඔප් පැය භාගයක් නෑ ඔයාම දාගෙන කරන්න ඕනේ ටිකට හරි මේකින්ද මොකද මං හිතනවා දැන් අපි මේ යන ගමනත් එක්ක කොහෙන් කොහෙන් හරි හන්දි වලින් මේ අක්කව හම්බ වෙනවා ඉතින් ඔයාලට මගහැරෙන්නේ නැහැ අපිට මගහැරෙන්නේ නැහැ මේ තව දවසක එතුමියත් එක්ක කතා කරමු අපි නේ ඔන්න දැන් නම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ අපි දැන් උදේ ආවා ඔන්න දැන් සෑහෙන හවස වෙලා තියෙන්නේ බැක් ස්ටේජ් බැක් ස්ටාන තුලින් මං ඔයාලගෙන් සමුගන්න තමයි හදන්නේ හොඳට ඉන්න තමන් කරන දේ පිළිබඳව ගොඩක් සහල්ුවෙන් හිතන්න ඒ වගේම තමන් වගකීමක් දරන නම් ඒ වගකීම ගැන අවබෝධයකින් ඉන්න මොන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න කොයි රටේ හිටියත් ආපව පරිසමෙන් ලංකාවට එන්න අපි ඉන්නවා ඔයාලා නැවත පරිසමෙන් එයි කියන බලාපොරොත්තු ඇතුව එහෙනම් ලබන සතිය හම්බෙමු ඔයාලට සුබම සුබ දවසක් එහෙනම් බැක් ස්ටේජ්